හුස්මක හැංගිලා නිල් නෙතු මත හිත රැඳිලා ඇබැහින් මා දුටු හීනේ නුඹ නේදෝ නොදරුවෙ කුලසින් උම්මා පෙම්වතෙ කුලසින් නිමවා ආදරයට අත වැනුවේ නුඹ නේදෝ මිතුරේ නුඹ ඒ සීමා පාරා හිත පෙම් හැඟුමින් පුරවා මහා නුඹ නේදෝ නුඹ නේදෝ නුඹ නේද සොඳුරිය හිත කීවා හිත කීවා උස්මක් තරමට නුඹ නේදෝ නුඹ නේදෝ හිතේ අරුමය හුස්මක හැංගිලා හුස්මක් තරමට අද ක්ලාස් වේලාසෙන් ඉවර වුණා. ඉතින් මට කෝල් කරේ නැත්තේ. මේ අම්මට කරදර කරන්න ඕනේ නැහැ කියලා හිතනකොට. චූටි ඔයාට දීලා තියෙන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා. දැඩි දැනගත්තොත් එහෙම ආපහු වාට මේ බිත්ති හතරට කොටු වෙන්නේ සිද්ධ වෙන්නේ. මේ මොකද ක්ලාස් වේල 5 වරුනේ? මිගාලසට දානයක් කියලා කිව්වා. ඉතින් අද කවර් කරන්න බැරුණ පැය ගන්න ඊළඟ දවසේ කවර් කරන්න කියලා කිව්වා. ඇත්තමද ඔය කියන්නේ? මොකදන්නේ බොරු කියන්නේ? චූටි මීට පස්සේ ක්ලාස් කීයට ඉවරුණත් මට කෝල් කරන්න ඕනේ. තනියෙන් ගෙදර එන්න. තේරුණානේ? නම් ප්‍රමිලා වාඩි දිනන එක ලේසි වෙන්න. නේ නේ ඉතින් ගේම් එක නවත්තුම්. හර දින බව දැන දැන සෙල්ලම් කරලා වැඩක් නැහැ නේ. එහෙම නවත්වාම දිනනවා කියන එකේ ෆීලින් එක නිකන් දැනෙන්නේ. ඔයාට ඉතින් දින්නේ නැත්නම් හුස්ම වැටෙන්නෙත් නැහැ නේ නේද? අනේ මන් දන්නේ. ඔයාගේ පුරුදුමයි පුතාටත් තියෙන්නේ. ඉතින් පුරුද්දට දිනන එක අවුලක්ද? හා? පුතේ ක්ලාසස් යන්න කියලා නේද ගියේ? එයාද නැත්ත? ඩැඩි කිව්වා නේද සමහර වෙලාවට ඩැඩිට හිතනවා කියලා වෙන කොහේ හරි පදිංචියට යන්න දුර පළාතකට. මං එහෙම කිව්වා තමයි. ඇයි පුතා මේ වෙලාවේ ගහන්නේ? අනේ ප්ලීස් ඩැඩි අපි අද හෙටම යමුකෝ. පුතා මොකද මේ හදිසියේ ගෙවල් දොරවල් දාලා යන්න හිතුවේ? ආයෙත් මොකක් හරි ප්‍රශ්නයක්ද? අනේ නෑ මමි මට දැන් මෙහි ඉඳලා ඇති වෙලා තියෙන්නේ. මට තවත් මෙහි ඉන්න බෑ. එහෙමයි කියලා හිතුණු වෙලාවට ගෙවල් මාරු කරන්න බෑනේ පුතා. ඩැඩිගේ බිස්නස් තියෙන්නේ මෙහි. ඔයාගේ ස්ටඩීස් ඔයාගේ එක්සෑම් එක ළඟයි. අනිත් එක ඔයාගේ යාළුවෝ. මේ යාළුවෝ මට මෙහෙ ඇති යාළුවෙක් නෑ මමි. කවුරුවත් නෑ. ඇයි ආලෝක? රුචික? අසලි? මට ඉන්නේ මම විතරයි. අනේ මන්ද මේ දරුවට මොනවා වෙලාද කියලා. පුතාර ගෑන් නම උට පටේ ගැන මොනවා හරි දෙයක් කිව්වද? මං ඇහුවා කෝයගෙන වචනයක්වත් කතා කරන්නේ නැහැ නේ.
එතකොට මිෂලි දන්න හැම දෙයක්ම අපිට කිව්ව කියලා විශ්වාස කරනවද? එයා අපිට නොකියන්න හේතුවක් නැහනේ. කවුද දන්නේ පුතා එයාව බය කරලාද කියලා? ඔයා කියන්නේ මට චුටු දුත් එක අපම කතා කරන්න කියලාද? නෑ නෑ. ඔයා කතා කරන්න එපා. මං කතා කරන්න. අපිට එයාගේ ප්‍රශ්නේ මගරලා ඉන්න බැරි පාටයි. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට අව් අව් පළවෙනි ලයික් එක දැන් මෙයානේ. විකාර කියවන්න නැතු ඉන්න. ඇයි මං කිය බුරුද? දැන් ඔයාගේ FB account එකේ ඔයා දාන post වලට ඉස්සලාම ලයික් කරන්න කවුද කියලා මං හොයලා බලනවද? හොයලා බලන්න දෙයක් නැහැ. මං post එකක් දැම්මොත් ඒකට ඉස්සලාම ලයික් කරන්නේ ආලෝක. දන්නවද? අපි දාන post වලට ඉස්සලාම ලයික් කරන්න අපි ගැන විශේෂයෙන් හිතන අය. අනේ මේ නිකම් බොරු තියරි හදන්න නැතු ඉන්නවා. බලන්නකො මෙයාගේ ලැජ්ජාව. මේ පොඩි. දැන් ඕක හොඳටම වැඩි. අන්තිමට ওই විහිළුවෙන් ඇස් රතු වෙයි. Sorry Loki. මං දන්නවා. සයන් කරපු ජරා වැඩෙන් පස්සේ ඔයත් හදන්න hina වෙන්න මොකක් හරි හේතුවක් හොයාගන්න. අනවශ්‍ය මිනිස්සු අපේ ජීවිත වලින් අයින් කරාම අපිට හිනා වෙන්න හේතු හැදෙනවා පොඩ්ඩ. කොහොම තවදුරටත් සයන් මගේ යාළුවෙක් කියලා මං සලකන්නේ නැහැ ලොකි. ආනේ සහේලි. හයි. ඔයා කෝල් එකක් දුන්නේ නැහැ යන්නේ. ඉතින් ඔයාලා කතා කර කර ඉන්න. මම යනවා. එන්න නගන්න. අනේ සෝරි අසලි, මං නම් හිතුවේ නෑ සයන්වට මේ තරම් පහත් වැඩක් කරයි කියලා. ඇයියෝ සෝරි කියන්නේ? ඔයා නෙවෙයිනේ වැරද්ද කරේ. මේක තේරුම් ගන්න සහේලි, අපි යාළුවෝ හින්දා කරන සමහර දේවල් වලට ඒගොල්ලෝ අකමැති වෙන්න පුළුවන්. සමහර විට ඒගොල්ලෝ අපිත් එක්ක තරහ වෙන්න පුළුවන්. හැබැයි අපි මේ දේ කරන්නේ ඒගොල්ලන් හොඳට නම් අපිට ඕරියෙන්න දෙයක් නෑ. මොකද ඉතින් හොඳ යාළුවෝ කියන්නේ නිකන් මේ මූණිච්චාවට hina වෙන කියන හැම දෙයකටම ඔළුව වන්න නුන්ට නෙමෙයි. ප්‍රශ්නේ උනේ මට. මොනාදන්නේ ඔය ඔච්චර කල්පනා කරන්නේ? නෑ මම මේ කල්පනා කරේ සයනත් කොහොමද හිටියේ කියලා. මම ඇත්තටම හිතුවේ සයනවාගේ අපත ගැන හිතන කෙනෙක් කියලා. මාත් හිතුවේ එහෙම තමයි. සයන් කරපු වැඩේ නිසා මට දැන් මිනිස්සු එක්කෙනෙක්වත් විශ්වාස කරන්න බයයි. අපිට ලෙන්ගතුය කියලා ඉන්න හැම මිනිහෙක් ගැනම දැනගන්න පුළුවන් ටිකක් කල් ගියපුවම සහේලි. මේ අපි යමු උඩට. හැම වෙලේම ඔයා ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්නවා කියලා කිව්වා නේද? දැන් මොකද ඉන්ටර්නෙට් එකට වෙලා තියෙන්නේ? මම මේ දවසක මන් try කරලා බැලුවා. යා, හේව කන්න තියා කටේ තියන්නවත් බැ. අනිත් එක ඒගොල්ලෝ අදනවා වගේ පාටින්නේ නැහැ. අන්තිමට අම්මගෙන් ඉගෙන ගන්න සිද්ධ වුණා නේ. යෝ, ඉතින් පාස් කරන්නද උගන්වන්නකෝ. හරි. එහෙනම් අපි දෙන්නම එකතු වෙලා අද ඩිනර් එක හදමු. හ්ම්. මම අල කරි එක හදන්න. හ්ම්. මොකද මේ අම්මලා දුල එකතු වෙලා පොකර ක්ලාස් එකක් දාලාද? මම අද මමිට එක්ක උයනවා. එහෙනම් මම පොකර ඩිනර් එක කොහෙන් හරි ඕඩර් කරන්න ඕන.
නේ ඩැඩි. රහසක් දැනගන්න ඕන. රහස? මොකක්? ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට කවුද අයියාගේ හිතේ ඉන්න ගෑනු ළමයා? මන් දන්නේ ඩැඩි, අයියා මට කිව්ව ටික තමයි මම්මීට කිව්වේ. මං කැමති නෑ තරුණ ළමයින්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න. දෙන්නව දන්න ඔයා කියන්නේ බොරු කියලා. සමහර වෙලාවකට සමහර මිනිස්සුන්ගේ හොඳට කරන දේවල් වැරදි විදිහට බලපාන්න පුළුවන්. ඔයා දැක්කනේ පහුගිය දවස්වල අයියා හැසිරුණු විදිහ මොන වගේද කියලා. මුලින්ම මම මේ ගැන ඩැඩීට කියද්දි ඩැඩි මටත් බැන්නා. මම මමීටත් කිව්වේ තරුණ ළමයින්ගේ ප්‍රශ්න ළමයින්ට විසඳගන්න ඉඩ දෙමු කියලා. ඒ සයන්ගේ ප්‍රශ්නට අපිට මැදිහත් වෙන්න වෙනවා. ඒ ප්‍රශ්නේ යාට තනියම විසඳ ගන්න බෑ වගේ. ඔයා කැමතිද ඔයාගේ අයියා ඔයාට නැති වෙනවට? එනම ඇත්ත කියන්න. කාගෙනද යාගේ හිතේ තියෙන්නේ? මං කිව්වා කියලා දැනගත්තොත් අයියා මාව මරයි. එයා දැනගන්නේ අපි කිව්වොත් නේ. ඒ ගෑන් ළමයා අපි දන්නේ කියන කෙනෙක් නෙවෙයි කියලා මම මුලින්ම මමිට කිව්වේ බොරුවක්. එයා අපි දන්න කෙනෙක්. කවුද? අසලි අක්කා. මේ අපි ජයදීවෙන් දුව? මම කතා කරන්නකෝ අයියට. මේකනම් මම පිස්සෙක් ප්‍රමිලා. චූටිදු, එතකොට අසලි කැමැත්තෙන් ඉන්නේ ආලෝකටද? ආයේ වගේ වරදක් කරලා වුණොත් බලාගනවයි. තේරුණාද? හරි, දැන් පන්තියට යන්න. මිස් මට ඉන්න කිව්වද? මට ඔය දෙන්නත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ අසලි. ඊයේ හවස අසලි කොහෙද ගියේ? මිස් මේ මිගාරසගේ ටියුෂන් ක්ලාස් එකට මං ගියේ. එතකොට ආලෝකත් යන ඒ ක්ලාස් එකටමද? ප්‍රශ්නයක් ඇහුවාම මූණ දිහා බලලා කෙලින් උත්තර දෙන්න දැනගන්න ආලෝක. මං ඇහුවේ you art ගියේ ක්ලාස් එකටමද කියලා. ඔව් මිස්. එතකොට අසලික ගෙදරින් දන්නවද ආලෝකත් ඉන්නේ ක්ලාස් එකටම කියලා? නැහැ මිස්. ඒ වුණාට ක්ලාස් එක පටන් ගන්න වෙලාවට අම්මා මාව ගෙනත් දානවා. ඉවර වෙන වෙලාවටත් එනවා මාව එක්කන් යන්න. ඒ කියන්නේ අසලිගේ අම්මා එන වෙලාවට ආලෝක හැංගෙන. ඊයේ හවස ක්ලාස් තිබුණාද? මං අහන්නේ ඊයේ හවස ක්ලාස් තිබුණාද කියලා. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට. නෑ මිස්, මේ ඊයේ ක්ලාස් කලින් ඉවර වුණා. වේලාසුනේ ඉවර වුණාද? එහෙම නැත්නම් ක්ලාස් කැන්සල් වුණාද? මං ඊයේ ඔය දෙන්නව පාක් එකේදී දැක්කා. ඒ වෙලේ ආලෝකගේ අතේ গিටාර් එකකුත් තිබුණා. හරියටම වෙලාව ඇති එතකොට 3:20ට විතර.
හැබැයි ඔයාලගේ ක්ලාස් පටන් ගන්න 3ට. ඒ කියන්නේ ඉතින් පන්ති වේලාසින ඉවරුණා වෙන්න බෑනේ. එහෙම නේද? එක්කෝ ඔයාලා ක්ලාස් කට් කරා, එහෙම නැත්නම් ඔයාලට ඊයේ ක්ලාස් තිබුණා. නැහැ මිස්, ඇත්තමයි කියන්නේ අපි ක්ලාස් කට් කරේ නැහැ. ඒ කියන්නේ ඊයේ පන්ති තිබුණා. ඔය දෙන්නම හොඳට එකක් මතක තියාගන්න. මං අසලිගේ ගෙදර ආයට පොරොන්දු වුණේ අසලිගේ වගකීම මේ ඉස්කෝලේදී බාර ගන්නවා කියලා විතරයි. ඉස්කෝලෙන් එළියේදී ඔයාලා මොනව කළත් එකෙන් කිසිම කෙනෙක්ගෙන් කිසිම වරදක් මට අහන්න වෙන්නේ නැහැ. හැබැයි මම කැමති නෑ මගේ වගකීමෙන් ලේසියෙන් නිදහස් වෙන්න. අපි නිකන් කතා කර කර හිටිය විතරයි මිස්. අනිත් එක මේ අපිට වැඩි වෙලාවක් තිබ්බෙත් නෑ. හිටිය විනාඩි 5ක් වුණත් ඔය දෙන්නට දීපු නිදහසෙන් අයිති ප්‍රයෝජන ගත්තා. අනිත් එක ආලෝක කිව්ව විදිහට අසලිගේ ඉගෙනීම ගැන හිතනවා නම් මේ විදිහට පාක් ගානේ රස්තිය අදු ගහන්නේ. දැන් මට හිතෙනවා ආලෝක අසලිව ඉස්කෝලට ගෙන්න ගන්න අසලිගේ ඉගෙනීම ගැන හිතනවා කිව්වේ බොරුවටද කියලා. මිස් මේ මේ මම ඇත්තටම මේ මේ කිව්වේ නිදහසට කාරණා කියන අවශ්‍ය නැහැ ආලෝක. මේ මම දෙන පළවෙනි සහ අන්තිම අවස්ථාව. මීට පස්සේ මේ වගේ දෙයක් මට අහු වුණොත් මට සිද්ධ වෙනවා අසලිගේ තාත්තට කියන්න. තේරුණාද? දැන් දෙන්නම පන්ති වලට යන්න. ඒ වේ මම කරන්න බෑ මේ වෙලාව මචං එහෙම වෙන සතුට වෙන්න එහෙම බෑ. නෑ බෑ එක එක තව එක වාරක් කරා. ඒ කියන්නේ ගෙන් එන්න ඕනේ මොනාගෙන ඇඟෙන්ද? අපුඩි ආ තන තන රවුමට ඉඳගෙන තන තන කෙලම් කිය කිය ලේසු හංගන්න ළමයි එක් රොක් වෙන්න කෙලා ඉඳ හිට කෙලම් කිය කිය එක් රොක් වෙන්න හේ කොපර කොපර පිපින කලිතු දෙහිමන බලුවද සංඥා කෙලම් කමද සංඥා මෙව මචං ඇවිල්ලා මේ අලුත් සංගීත වර්ගයස්ස නර්තනයේ එකතු වෙච්ච තාලෙත් තමයි මේ කියන්නේ ඈ ආ කපර කපර පිපිඤ්ඤා සතුටු වෙන්න වරෙල්ලා ඩයබිටසෝල් සීනි වලින් පරිස්සම් වන ඔබට විශේෂයි ඩයබිටසෝල් ලක්ෂික ඩිවෝස් පේපර්ස් වල සයින් එක වෙනුවෙන් මට ලක්ෂ 25ක අතමාරුවක් දෙන්න ඔයලගේ තාත්ත පොරොන්දු වුණා තියෙන්නේ ඒ කියන්නේ මේ ළමයා ඔව් ඔයාගේ දුව ඔයාට කියලා තියෙන්නේ බොරුවක් ඔබ මොකටද උන්ට බාධු වෙන්නේ ඈ උන්ට පෙන්නපන් උන් තරහ කරගත්තේ මොන වගේ එකෙක්ද කියලා